කළුකඩ මුදලාලිට රැවටෙන්න එපා. විමසිල්ලෙන් බලන්න. ඔබ මිලදී ගන්නා බීජ ප්‍රමිතියෙන් උසස්ද? ඉහළ අස්වැන්නක් බලාපොරොත්තුෙන් රෝපණය සඳහා ගන්නා පැල ගුණාත්මක බවින් යුක්තද? 2003 අංක 22 දරන බීජ පනත දැන් ක්‍රියාත්මකයි. ලියාපදිංචි නොවි කෘෂි වැවිලි විස්තර මල් සහ අපනයන භෝගවල බීජ සහ පැල විකිණීම තහනම්. සුපුරුදු විදිහටම ඔන්න අදත් ඉරිදා ගොයිබොන්ට අන්වර් වැඩසටහන තුලින් ඔබ අප හමු වෙන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ නේල්ලා ඉන්න ගොයි මහතුන්ට වගේම කෘෂි නිෂ්පාදනවල නේල්ලා ඉන්න අයට වැදගත් පණිවිඩයක් ගැන කතා කරන්න. මේ දිනවල වැඩි කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි බීජ පනත. මොකද්ද මේ බීජ පනත කියන්නේ? මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගාමිණී සිල්ලා මහත්මයා. ගාමිණී සිල්ලා මහත්මයා, මොකද්ද මේ බීජ පනත කියන්නේ? බීජ පනත කියලා කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන ලංකාවට ආනයන කරන බීජ හා රෝපණ ද්‍රව්‍ය ඉහළ ගුණාත්මකත්ව ගොවින්ට ලබා දීම සඳහා නීතිමය වශයෙන් රජ විසින් පිළිගත් ක්‍රමවේදයක්. මේ බීජ පනතක කාලීන අවශ්‍යතාවය මොකක්ද? अत्यावश्यम मे कि करण वेला अभी उंगकलावट मेट कल मे गुणात्म पालन की कृषि गंध पारती सिधुन उर्दूद विस्तृत काल की दगना नमूत विविधाकार फैमिली लभ्यतीनो मे अभी गुविमात्व गिवत्तक होवेवा वाणिज्य मट्ट में गुवितनक होवेवा मे गण रूपद्रव्य बीजवल गुणात्म प्रश्नतीन किल समाट बलापुर भोगे गुविमात् ගොයිමාතුරුන්ට අසන්නක් විදිහට ලැබෙන්නේ නැති නිසා. ඉතින් මේක අපිට කරුණු දැනගෙන හිටියත් මේ පිළිබඳව නීතිමය පසුබිමක් තිබ්බේ නැහැ මේ ගැන කටයුතු කරන්න. ඉතින් මේක දැන් 1996 ඉඳන් වගේම මේ පනත පිළිබඳව විවිධාකාර නිලධාරීන් රැස්වලා සාකච්ඡා කරලා 2003 තමයි අපි මේ බීජ පනත ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. 2003 මේක ගැසට් නිවේදනයකින් ක්‍රියාත්මක කරා. දැන් මේකට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය කරලා 2009 අප්‍රේල් 15 ඉඳන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, දැන් එතකොට දැන් සිල්වා මහත්තයා කියනවා මේක 2003 බීජ පනත ක්‍රියාත්මක වෙන්න විම ආරම්භ වුණා කියලා. දැන් මේ 2009 වර්ෂය. එතකොට මේ අවුරුදු 6ක කාලයක් තිස්සේ මෙච්චර ප්‍රමාණයක් මේ ක්‍රියාත්මක වෙන්න ඔබද මේ ප්‍රතිලාභ ගොවි මහතුන්ට ලබා ගන්න තිබුණා. නමුත් මෙච්චර මේ කාලයක් ගියපු එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. 2003 මේක අපි පනත ක්‍රියාත්මක වුණත් මේක පන්නත ලියන්න පටන් ගන්න තිබ්බ ඊටත් අවුරුදු 4-5කට කලින්. නමුත් දැන් අපි ඕනම කෘෂිකර්ම භෝග හදන රටක ඒ භෝග වලට ආවෙනික ලක්ෂණ තියෙන නිසා නියම ප්‍රමිතීන් සහිතව නිෂ්පාදනය කරන්න ඕන. මේ ප්‍රමිතීන් අපි හුඟක් කලාවට ගන්න ඒ අදාළ ඒ භෝග වලට අදාළ නිලධාරී මාත්‍රුන්ගේ ශාස්ත්‍ර පළපුරුද්දී වගේම අධ්‍යාපනික දැනුම සහ ඒ අදාළ සිවිලුම් නිලධාරීන් එකතු වෙලා ඒගොල්ලත් එක්ක විශාල වශයෙන් සාකච්ඡා කරලා තමයි මේ අදාළ ප්‍රමිතීන් හදන්නේ. ප්‍රමිතීන් හදුවන් පස්සේ මේ ප්‍රමිතීන් නීත්‍යානුකූල කරන්න අපිට මේක බීජ සභාවක් මගින් මේක අනුමත කරලා මේක නීත්‍යානුකූල කරන්න. ඒ නීත්‍යානුකූල කරුවන් පස්සේ ඒක බීජ පනතක් මගින් ක්‍රියාත්මක කරන්න නම් මේකට රෙගුලාසි තියෙනවා. ඉතින් මේ රෙගුලාසි හදන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි, ඉතාම බාරදුර කාර්යයක්. මොකද අපි මේකෙන් විශාල භෝග ප්‍රමාණයක් ආවරණය කරනවා. ඒතර හැම භෝගෙටම අපි සම්මතෙන් හදන්න ඕන. ඒ වගේම පරීක්ෂණාගාර ප්‍රමිතින් හදන්න ඕන. එතකොට ඒවට යම්කිසි කාලයක් යනවා. මොකද මේක නීතිමය රාමුවක් ඇතුළේ තියෙන නිසා පොඩි වැරද්දකට වුණත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බීජ පනත මගින් ආවරණය වන රෝපණ ද්‍රව්‍ය වගේම කිසියම් කණ්ඩායමක් ඉන්නව නේද, මේ පුද්ගලිය වශයෙන් ඉන්නව නේද මේ ආවරණය කරගන්න? ඔව්, ඇත්තටම අපි ඇයට කියනවා මේ සේරම එකතු කරලා බීජ හසුරවන්නන් කියලා. මේකෙන් ආවරණය වෙනවා ලංකාවට බීජ රෝපණ ද්‍රව්‍ය ගෙන්නන අපනයන කරුවන්. ඒ වගේ ලංකාවේ සේරම කෘෂිකාර්මික භෝග අනුකුත් භෝග නිෂ්පාදනය කරන්නන් බීජ අලෙවිකර නියුජ්‍ය සහ අලෙවිකරුවන්, ඒ වගේ බීජ ගබඩා කරන්නන් බීජ නැසිරීම කරන අය, ඒ වගේ බීජ සැකසීම කරන අය සහ බීජ කර්මාන්තයේ නීලි සිටින අනුකුත් අය. ඒ වගේ අපි මේකෙන් ආවරණය කරන භෝග වර්ග තමයි අපි සාමාන්‍ය දිනදා භාවිත කරන සීලුම කෘෂිකාර්ම භෝග. ඒ කියන්නේ වී අතිරේක ආහාර භෝග, එළවලු, පළතුරු, අර්ථපල් වගේ සේරම බීජ ආරෝපණය කරන මේකට අයත් වෙනවා. ඒ වගේම තේ, රබර්, පොල් යන වැවිලි භෝග අහු වෙනවා. විසිතුරු මල් හා පැල වල බීජ ආරෝපණය කරන නිෂ්පාදනය කරන මේකට අහු වෙනවා.
බිම්මල් බීජ නිෂ්පාදනය කරන කට්ටියත් අහු වෙනවා. සුළු අපනයන භෝග. සීරිම ගම්මි රිස් කුළු බඩු භෝග සීළු මේවත් වැබිලි භෝග සියල්ලත්. කියන්නේ විශාල ශාස්ත්‍රයක් අපි මේ බීජ පනතෙන් ආවරණය කරන සිදු වෙලා තියෙනවා.